කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එනත හෙට දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීපවැතුණා. හෙට දින එයා ඉන්දියා ගුවන් යානයකින් ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස එන්නත් ලක්ෂ 5ක් ඒ කියන්නේ 250,000කට පුද්ගලයන්ට මේ එන්නත ලබා දිය හැකි ආකාරයට මේ ප්‍රදානය හෙට ලැබෙනවා. මේ ප්‍රදානය ඉතාමත්ම මේ රටට වැදගත්. ඒ නිසා වෙන්ම මේකට තිබෙන වැදගත්කමත් ඉන්දීය ශ්‍රී ලංකා ඒ තිබෙන බොහෝ කල් සිට පැවැත්වෙන ඒ සම්බන්ධතාවය සනිටුහන් කරන්න මේ එන්නත් ඔගේ බාරගන්නේ අධිකරු ජනාධිපතිතුමා විසින්. ඒ නිසා හෙට පෙරවරු 11ට කටුනායක ගුවන්තොටුපලේදී මේ එන්නත් ඔගේ අධිකරු ජනාධිපතිතුමා විසින් ඉන්දීය රජයේ ශ්‍රී ලංකාවේ ඉන්න නියෝජිතය හැටියට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහ කොමසාරිස්තුමා විසින් එතුමාට බාර දෙන්නේ. එතෙන් සිට ඒ ඊළඟට ඒ පැවරෙන වගකීම් සම්භාරය ඉටු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය සැදී පැහැදී සිටිනවා. මේ ලැබෙන එන්නත පිළිබඳව මේක හඳුන්වන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කියන ඒ නාමයෙන්. ඔබතුමාලා දන්නවා ලෝකේ නොයෙකුත් තැන්වල එන්නත් පිළිබඳ පර්යේෂණ රාශියක් පහුගිය දිනවල සිදු කරා. නමුත් සමහර එන්නත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළා නැහැ එක් එක් ජනගහනයන්ට පාවිච්චි කරන්න. නමුත් මේ එන්නත සඳහා එවැනි අනුමැතියක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේක මේ හදිසි ප්‍රතිකාරයක් හැටියට හදිසි එන්නතක් හැටියට භාවිතා කිරීමට අපේ ඖෂධ නියාමන අධිකාරියෙන් අපිට මේ සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. මේ එන්නත නිසාවෙන්ම අපිට පුළුවන් වෙයි අපේ යම් ජනකොටස් පමණක් නෙමෙයි මුළු ජන ජීවිතයේම කාලයක් යනකොට ආවරණය කරගන්න. මේ එන්නත හෙට ලැබුණු විගසම මේ එන්නත කටුනායක ගුවන්තොටුපලේ ඉඳලා ගේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ඒ ශීතාගාරවලට. ඒ අවශ්‍ය කරන විදියට මේක ඇසුරුම් කරන්නට ඕනේ. වාසනාවකට සහ අපේ තිබෙන මං හිතනවා මේක අපිට බොහොම පහසුයි මේ එන්නත හසුරවන්නට. මුලින්ම අපි ලෝකේ අහන්න හම්බුණු ෆයිසර් කියන එන්නත සෙන්ටිග්‍රේඩ් රින අංශක 70ක තමයි පවත්වාගෙන යන්න ඕන. ඉතින් ඒක ඉතාමත්ම අමාරුම කාර්යයක්. අපේ රටෙත් එවැනි ශීතාගාර බොහොම ස්වල්පයක් තිබෙනවා. නමුත් මේක තනින් තන ගෙනියන්නට ඕනේ. ඒක ප්‍රවාහනය කරන්නට ඕනේ. ඊට පස්සේ ඒකේ තිබෙන අර සීතල බව आवरण्य आवरण आकार ප්‍රමුඛ කණ්ඩායම මොකද්ද කියන එක කාගෙත් කුතුහලයට ලක් වෙන දෙයක්. ඔබ දැක්ක වෙනත් රටවල් වල ජනාධිපතිවරු අගමැතිවරු තමයි ප්‍රථම එන්නත ලබාගත්. දැන් ඒකේ තියෙනවා යම්කිසි පදනමක්. ඒ ලබාගත්තේ ඒ ජනගහණයට යම්කිසි විශ්වාසයක් ලබා දෙන්න. මෙන්න නායකයා ඉස්සෙල්ලම ලබා ගන්නවා මේ එන්නත. ඒ නිසා ජනගහණය මේ ගැන බය විය යුතු නැහැ කියලා. නමුත් එය අනිත් පැත්තට ගන්නත් පුළුවන්. මේක ඉස්සෙල්ලම ලබා ගන්නවා රජයේ ප්‍රධානම නිලධාරීන් සහ ප්‍රධානම ඒ රජයේ ප්‍රධානියා ඇතුළු අනිත් අය. ඒතොර ඒගොල්ලෝ ආරක්ෂා වෙලා ඉන්නවා මිසක් අනිත් අය ගැන හොයන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේ මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකාව අනුගමනය කරන්න ඉතාමත්ම වැදගත් විද්‍යාත්මකව පදනම් වූ ක්‍රමවේදයක්. ඒ නිසා මේ කොවිඩ් 19 වසංගතය මර්ධනය කරන්න ඉදිරිපත් වෙන කණ්ඩායම් මේ කියන්නේ සෞඛ්‍ය කණ්ඩායම් අපි ඒකට කියනවා ෆ්‍රන්ට් ලයින් හෙල්ත් වර්කර්ස් කියලා ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල. ඉන් පසුව එන කණ්ඩායම එන්නේ මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නොඑක් ආකාරයෙන් උදව් කරලා තිබෙනවා. එතකොට මේක සංඛ්‍යාත්මකව කිව්වොත් අපි සාමාන්‍ය වශයෙන් දල වශයෙන් සෞඛ්‍ය ඉදිරිපෙළ කණ්ඩායම් අපි 150,000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් වල ඉන්නවා කියලා. ඒ වගේම තවත් 115,000ක් 120,000ක් පමණ කණ්ඩායමක් ඉන්නවා දෙවන පෙළ. ඒ කියන්නේ මේ හමුදා සහ පොලිසිය තුල සිටින නිලධාරීන් මේකට කටයුතු කරන. එතන මෙන්න මේ කණ්ඩායම් දෙකට එන්නත ලබා දීලා තමයි අපි ඊළඟට ඊළඟ කණ්ඩායම් වලට යන්නේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මෙරට COVID වෛරසය ආසාදනය වූ හත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. ලොව පුරා මාරාන්තික ලෙස පැතිරෙමින් පවතින COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව තුල පළමු COVID ආසාදිතය ලෙස තහවුරු වූ චීන ජාතික කාන්තාව පිළිබඳව මෙරටින් තහවුරු වී අදට වසරක් ගත වනවා.
ඒ අනුව ගත වූ වසරක කාලය තුළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 සීමාව ආසන්නයට පැමිණ ඇති අතර වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 288 සමස්ත ආසල්තින් අතුරින් පුත්කලින් 51,046 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,588 දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.